යෝන් සුභ සන්දාවක් ස්වාධනරපානය රාත්‍රදදාහය ප්‍රධාන පත්විකාශය සමගින් මම අරුණජයකොරින්. මම ගයා ලක්්ටුවනි ප්‍රථමය අවධහනය ප්‍රවෘතිී සිරස් තල වෙත. ඇැරියගේ සිද්ධිය වහන්න ජාට්ලා සල්ලිතුම් හැටිත්හෙළිවෙයි. කොරුවුණා මරණ ලැස්තුවට අදත් හතලිස් අටක්. රටේම නගර සියයක් සංවර්ධනය කිරීම කුරුණෑගලින් හෙට ඇරඹේ. මොක පිලිකාවේ වර්ධනයක් ජාතික පිළිකාමර්ධන එක්ක අනුතුරු අඟවයි. කොරෝණාව පාරණය නොකලාට ටවුනිසියාවේ දැඩී විරෝධතා. අද නේදී කරෝුණනා සාධතතියන් එක්දහස් සයිසිය පනස්තුන් දෙනෙකු අලුතින් හඳුනා ගැනනාා. එවගේම කොරනා ආසාධනය වෙලා හිටපු හතලිස් අටදනකුමියයාමත එක්ක මරණ සංඛ්‍යාව හාරදහස් එකසිය හතලිස් හතක් දක්වා අද ඉහළ ගියා. COොVවිD-19 ප්‍රතිශක්තිය කරන වැඩසටහනයටතේ ලක්‍ෂ හැතේ හතර ඉක්ම වූ පිරිසකට එන්නත් ලබාදී තිබෙනවා. මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරෝණ ආසාධිතයන් සංඛ්‍යාව දෙලක්ෂ අනුවට දහස් එකසියාසුව එකක්. විසිපන්දහස් හැත්තැ පස්තෙනකු රෝහල්වල සහ අතරමැති ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුව ලැබූ සංඛාව දෙලක්ෂය හැටනව දහස් හතක්. මෙ අතර විශේෂක් ඥවෛද හේමාන්ත හේරත්ම හතා ප්‍රකාශ කළේ, රෝහල් දහරිතාව ඉක්ම ගොස් ඇති බවට ඇතැම් පිරිස්ගෙනයන ප්‍රචාරවල සත්‍යතාවක් නැති බවයි. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ගත්ත සාම්පල් ලෝලිින් සයට විස්්සත් තිහත් අතර සංක්‍යාවක් ඩෙල්ටා ප්‍රේදය රෝගීම් බව ආර්තා වෙලා තියෙනවා. එවගේම අනික් ප්‍රදේශවල තුරු පලාතෙත් දකුණු පලාාතෙත් නැගැනිර පලාතෙත්, මේ රෝගීන් හමුුවේලාතියනතත්වයක් ඇතේ දිවේන්නේේ ඕනෑ ප්‍රදේශයකත් මේ රෝගීන් ඉඩ පුලුවම් බව අපි දන්නවා. මෙහිදී ගත හැකි ගත යුතු. ප්‍රධානම ක්‍රියාමාර්ගය වෙන්නේ මේ රෝගය ඩෙල්ටා ප්‍රබේදය වලක්වඩ නං. කොවිත් දහනම රෝගයේ වැලැක්වීමයි. දරුවන්ට කරෝුණණ අ වෛදසිය ආසාධනවීමේ ප්‍රතිශතිය ඉහළගොස් ඇති බැවි, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට දෙමවපියන් ඩැඩි අවධානයමු කළේතු බව සෞඛ්‍යංශය අවධහරණය කරනවා. දරුව ගැකීමේද මේ වෙනවිට පන්සීක අධි ප්‍රමාණයක් කොඩා දරුවන් මේ රෝගගේ වැලඳදිලා තියෙනවා.ඒයගේම දහදිනකට අධ ප්‍රමාණයක් මිය ගෙහිල්ල තියෙනවා සියලු දෙනාටම යන් යම් වෙනත් අතුරවාවාාද රෝග තිබුණ දරුවන් ඉතින් කොඩාදරුවන් ගැ සැකීමේදී. අපිට රජෝම පේන කාරණාව තමයි මේ කොඩා දරුවන්ට මේ රෝගේ වැලඳෙන්නේ දෙමාපියන්ගේ යම්යම් ක්‍රාකාරකම්බල තියෙන්නාව අඩු පාඩුසාහ අතපසයම් නිසා මීට වඩා වගකීමෙන් දෙමාපයන කඩිදු කරනවන් තමන්ගේ දරුවන් ආරක්ෂක කරගැනීම හැකයාව තියෙනවා ප්‍රතිශක්තිකන වැඩසරහණය අයටතය අමෙරිකාවේ නිෂ්පාධත ෆයිස එන්නත් හ මාත්‍රා අනූදහසක තොගයක් අද අලියම මෙරටට රැගෙනෙනු ලැබවා. මෙ අතර අධ පැවති මාධ්‍යහමෝකදී මහචරයල් ල් පිරිස් මහතා ප්‍රකාශව කළේ ගුරුවරුන් මෙන්ම අනද්‍ය කාරි මණ්ඩලේ සියට හැත්තයා හතකට මේ වන විට කොරෝණ මර්තන එන්නත් ලබාදී අවසන් බවයි. හා සැල්වල, අද්්‍යයන හා අනද්‍යයෙන කාරි මණ්ඩලවලට, න්නත් කරන වැඩ පිළි වෙලේ ප්‍රගතිය අද උදෑසන වෙනවිට මෙසේ බස්නාහිර පලාාතේ සයට අනුව අටක් එන්නත් කරන අවසා දකුණු පලාාතයේ සයට අසූ තුනක් අවසාන වයම පලාාතයේ සයට අසූ දෙක් උතුරුම ඇද පලාාතේ සයට අසූ දෙකක් ඌුව පලාතයේ සියයට අසූක් මධ්‍යම පලාාතයේ සයට හැත නවය උතුරු පලාතේ සයට හැට දෙකක් සබර ගමු පලාාතේ සයට පනස් දෙකක් නැගෙන හිර පලාාතේ සයට හතලිස් අටක් එතට සමස්ත ප්‍රතිශතය දීපවී අපටමටටමින් සයට හැත්ත හතා එන්නත් කරන වැඩ ලවෙල අද වනවිට සම්පූර්ණ වෙලා තියෙන එන්නත්කන වැඩස හනි අයටතේ කුමුණ හෝ එන්නතක පළමු මාත්‍රාව හැත්ත්‍ය හතර ක්ෂ තිස් සතර දහස් දෙසියානු හදදිනෙකුටි ලබාදී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාද ඇති සංඛාව, දහට ලක්ෂෝ හයි දහස් හයිසිය දුල්හක්. ධායක් ලෙස මේ දක්වාා ලැබුණු විශාලතම මේන්නත් ඔගේ ලෙස සයිනෆාම් එන්නත් මාත්‍රා මලියනේ කයිදශම හයක් සහ එන්නත් කිරීමට අවශ සිරිජ මිලියනේ කයිදශමහයක් චීන රජයෙන් හෙට දිනේදී ශ්‍රී ලංකාවට ලැබීමට නීමිට බව සෞඛ්‍යමාතය පවිත්‍ර අවාන අර චිමහත් මිය සඳහන් කරනවා. ම්‍යතර PCR පරීක්ෂණ සිදුකිරීමේදී ස්වාමින් වහන්සේ නමක හෙදියකට පහරදීමේ සිද්ධයක් පුත්තලම ප්‍රදේශවයෙන් වර්තා වනා. ක්ෂන සිදුදකනවස්ථාවේ දැඩිවේදනාවට පත් වූ බව ප්‍රකාශ කමින් අදාල හිමිනම හෙදියට වීදුර පිංාණකින් පහරදී තිබෙනවා. බරපතලතුල ලබූ හෙදිය කරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරුණා. හිමිනම ආනමඩෝ පොලිසේ විසින් අත්තනං ගොට ගෙනතිබෙනවා. ැරිය මයාමී සිද්ධහට අදාලව හිටපු ඇමතිේ රිචාඩ් බදදී මතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හතර දෙනා ලබන නවන්දා දක්වා රක්ෂිත බඳනා ගාරගත කරන්න අධිකරණය අද නියෝග කලා. රක්ෂිත බන්ධනා ගාරගත කිරීමෙන් පසු සැකරුවන් නිරෝධහයන මධ්‍යස්ථනයකට යොමුම කරති බෙනවා. එවගේම දැරියගේ මිහිතන් කරපු බෘතදේහය ගොඩ අරගෙන ප්ාත් මරණ පරිීක්ෂණයකට යොමු කරන්න කියලත් අධිකරණය නියම කරලා තියෙනවා. ටපු අමතේ විා් බදවදී හතාගේ නිවසේ බේ නිරතවසිියේදී දහස හැවිරිදිී දරිය මියම සිද්ධිය සම්හන්දි න අදගොටකත් බදයදීගේ බෙරිද ඇගේ සහහිර මන්ඩියය සහ තැවකරු අද දින කොළබ හහිස්ත්‍රාත් අධකරනට ඉදිරිපත් කරුණ. නෙෝජ සොලසිට න් වල් දලිප පිරිස් හතාම දරීක සිරුවර යි ගොඩගෙන නව පශ්චාත් මරණ පරික්ෂයක් පැවැත්වීම සඳහා දියකයක් නිකු කර ලෙස ඉල්ලා අසිටයා. එම එල්ිම පිත් මහහිස් ්‍රත්පිය දැේකගේ මෘොතදේහේ කොඩටකිෙන ජේෂ්ාි කරනවයිත නිල්ධහරන්ගෙන් සමන්විත මන්්ඩලයක් මකින් නව පශ්චත්මරණ පරීක්ෂණයක් පවත්වා වර්තවක් ඉදිරිපත් කරන ලෙසට නියෝ කලා. දැිය පිලිස්සීම ලක්ව හල් ගක අවස්ථාවේ සත්‍යය කරුණු හිතාමතාම වසන් කිරීමට බදීන්ගේ මමන්්ඩිය ක්‍රයක් කරඇත්තයාාකාරය පෙන යන බවයි අධිකරණය කියයා සිටියේ. ඇනු සැකරවන්ගේ ඇප ඉල්ලීමද අධිරණේ ප්‍රතික්ෂේප කළ. සැකරන් සමාචී යම් පිැන මක්සාහිත පුත්ගලින් සමඟ සමඳතා පවතින බැන් ඕුන් ඇප මතුමුද හැරිහොත් සාක්ෂිවලට බලපැම්කිීම සාක්ෂි අතුරුදන්කිරීම හෝ සාක්ෂි විනාශකිරීමට හැකාවක් පවතින හෙයින් ඇප ඉල්ලීමම ප්‍රතික්ෂේප කරන බව, මහෙස්ත්‍රාත්වරිය විවරත් අධකරණ ප්‍රකාශ කළේ. ොලිට ජන්වල් දලිප පිරිස් මහතා අධකරන හමුවේ වැඩදිදුරටත් කියයා සිට දැරිය පිස්සීමට ලක් වූ නිවසේ ග්‍රහමූිකා ලෙස ේෂා් දවිදින් හතා්‍රාකර ඇති ැවින් සකරුවකුල් ලෙස හොද අධිකරණට ඉදිරි පත්කරීමට අපේක්ෂා කරන බවයි යි. ැරිය සේදී නසාගතේද නැත්නම් මේ මින මරමක් දයන බරපතල සැක බතුව ඇති බව සොල්ි සිටචන්රල්වරේ ප්‍රකාශ කලා. දැරිය පිලිසීමටක්ව ඇතේ එකත්තුන් පිනිදා උදැසන හය හතලිස් පහටබුවද ඇයරෝහල් කතකරතිවෙන්නේ පෙරවරු අටයිවිසට පමණ බවද විවර්ශණවලදී හෙිවතිබෙනපා. මෙම නිවසේ වාහනසාහර්විය දුරන් කිසිදු අඩුවක් නොතිබූ බවත් එේ තිබේද ඇ දහනවය අනුව ගිලම්ගරත්යක් පැිණතෙක් කොළොඹ ජතකරෝහලට ෙනාම සැකයක් බව නියෝච සොිසිට නරල්වර පින් පාතුන්. රෝහල් ඇතුලත් කිරීමේදී ඇගේ නම ඉශාණ ජනුවෙන් සිංහල නමක්ද වයිසවුරුදු දහ අටක්ලෙස ලබාදී තිබු බවද මෙහිදිහෙළි කරුණා. දැිය නිවසේ සිටි ස්ථානේ ඇදක් මතතිබී භූමතෙල් බෝතලයක් සහ කොට්ට ත තිබ යිටරයක්ක්සුවකත් බව සඳහන් කළ ඩෙෝච්ච සොලිසිටර් චෙන්ටරල්වරයා ඒ සම්බන්ඳෙන් මීත පෙර එම නිවසේ සිටි දරියකගින් ප්‍රකාශ ලබාකත් බව කියයා සිටයා. නිවස භහමිතල් භාවිත නොකරන බවට ඇ ප්‍රකාශ කළ බවයි ච සොலிිසිට ஜொல்ල්වරයා අධිකරනයට තැනුම්තුන්නේ. බ සම්බධෙන් දදීන්ගේ පෙරිදක මවකද ප්‍රකාශ ලබා කෙනැතිබෙනවා. යේදුර ූමිතෙල් වැෙන බාව ඇ ප්‍රකාශ කලද රේදුරගින් කළ ප්‍රශ්න කිින්ම්වලදී ඒය අසත්යක් බවට හෙළි වූ බවයි දෙලීප පිරිස් මහතාපින් පාතුන්නේ. එබෙන් බදයදීන් බිරිඳ ලබාද ඇති ප්‍රකාශ පරස් පර බැවින් බරපතල සැකයක් මතුවී ඇති බවද මෙහිී හෙළ කෙරුණ. මෙම දැරියගේ දෙමවපයන් පසුගේ මාසාට ක කාලසිමාව තුළ තුන්වරක්ඇයි බැලීමට මෙම නිවසට පැමිියද ඔුන්ටේ සඳහා අවසරලබදී නැති බවටද හෙළිවතිබෙනවා. දැියමයාමෙන් පසු භධයුදින්ගේ නිවස සිටි පොලිඇන්ට සමාම ඇඳුවක් ඇදගත් පුත්කලෙකු දැරීගේ සොහිුරා අමතා බේක දුරදිගගෙනියන් අවශ්‍ය හැ. පොලසියන්ත් අවශ්‍ය නැහැ යනුවෙන් බලපෑම් කරතිබෙනවා. එෙන්ම රපල් පනස් හස දලක් පළම ලබාද ඇති අතර ල්චාලා කටයුතු සිදු කිරීම සඳහ වත් පනස් දහසක මුදලක් ලබාද ඇති බවද විමර්ශණ වලද හෙළිවැැයි දිලීපිරි මහතා කිය යාසිටියයා යනු සිදේ යටපත් කිරීම උත්සාහේ පැහැදිලිවන බව ඒ හතාපින් පාතුන්න. වතුකරයේ දිලදදු දරුවන් කොළඹ ප්‍රමහ පුල් බලල් දරවන් ල කැනීම සඳහ ැකිනීම වහල්ස ස වාචා ්‍ර ත් මක ව බව පෙන් පාදන් ොල ල් රයා එහි සමාජික කොල්ලස ැව කර ක්‍රයක්කරඇති බව අ ුධහරනී කලා. මෙම දරගේ රුපියල් ස්ථහසක වැටප, ඇයට හෝ ඇගේ දෙමවපියන්ට රචුබ හිමින්න වූ අතර ඒ සැකකාර තැරවකරුගේ ගෙනමට ජමුකරතිබෙනවා. ඔහු ඉන්රපියල් දසදහසක් ලබා කැනීමෙන් පසු. ඉතිරි විසිදහස පමක් ඕන්ට ලබාද ඇති බවයි සොිසිට චෙන්ඩරල්වර අප්‍රකාශ කළේ. මෙම නිවසි සිටි තවත් බාලවවැස්කාර දරුවන් නවදෙනෙකු සම්බද්ධෙන් විමර්ශන ආරම්භ කරතිබෙනවා. දෙෙෙනෙකු දවිදන්ගේ බරිඳගේ සොහහිරා විසින් ලිංගික අතමරයන්ට ලක්කර ඇති බවට අනාාවරණයී ඇති බවයි දෙලිප පිරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළ. බදයදීන්ගේ නිවසේTV කමර අටක්‍රියාත්මක බෝද මෙම සිද්ධිය පූධනී කමරාහය අක්්‍රයවතිබූ බව ඩියෝච්ච සල්ලිසිට චන්්රල්වර අපින් පාතුන්න. ්‍ය අතර දැරියකි දෙමවපියන් බාඩම හිමිකම් කොමිසට අද පමිල්ක්කිදිරි පත් කලා ඒම තිතුම ඇදර ගෙනකොට අපි ඉතුවේ රය ොදට ආරශාවල්ල බෙනවා කියලා. මගේ අමයත් මංගාවත් නෑ ලෝක නතු ගිය ඒකට සාධන ස්ට ඩ ගේලා ම ඇතිනින් පැමල්ල කරඩාවේ. ඒගේ මගේ මග මර ට ම ක නවා ිම් ක් ක් ප ර ද බොරුවත් ම දැනක් ද එතන ො ද අපට ද පත් කරල ආඩට ඉදිරි පත් කරලා. ඒ ොලො හරරි දන්ඩ ම ලබ ද න නක. ඒ ය අගනමයි දම්ම මෙතන් රෙවිල ඉන්න. ඒ හොල්ල දැදෙන ඩමයයිඩ. පොලිසියට ලැබුණු විද්‍යාත්මක පර්ේෂණීය සහ තාක්ෂනිකසාක්ෂි ඔසේ විවර්ෂණකණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ සෙද්දිහට සම්බන්ධ සියලු සැකරවන්ට තරාතිරමට ඔබලා නීතිය දැඩිව කක්‍රාත්ම කරන බයි පොලස් මාධි ප්‍රකාශක ජේෂ් ියෝච්ච පොිස්පති අජි ත්‍රෝහන් හතා ප්‍රකාශ කළ. මේ සිද්ධියට යම්මාආකාරයකින් රජුව හෝ වක්්‍රව යම් පාර්ශවයක් සම්බන්ධී තිබෙන නම්. එ සියලු පාර්ෂෝකරල්ට එරෙයි ්‍රී ලංකාප පොලිසි සින් නිතිමේ ක්‍රයා මාර්ග ගැනීමට බලාපොරොත්තුවෙනවා, තෙසියල්ල සිදුකරනු ලබන්නේ අදාළ සාක්ෂි, නියමලෙසම සටහන් කර ගැනීමෙන් අනතුරුව ඒවායින් තවුරුවන කරුණු මතයි. ළමාරක්ෂක අධිකාරයේ පමණක්්‍රයාත්මක වූ ේඩියෝ සාක්ෂ ලභාගනීමේ මධ්‍යස්ථාන දේපව්‍යප්තකිරීමේ පළමුපියවර රාජ්‍යමමාත්‍ය පියාල් නිශංක මහතාගේ ප්‍රධානත්වෙන් අද ආරම්භ කරුණා. යනුව රාගම පුණ්ඩුත්තාපන රෝහලේ ලම පේස මන්ධස්ථන ස්ාපිත වීඩියෝ සාක්ෂී ලබාකිනිම මධ්‍යස්ථානයට අදාළ අවබෝධතා කිවසමට අත්සන්තමම අදසිදු කෙරුණා ළම අපචාර සිද්ධීන් වලට අදාල සාක්ෂි ලබා කැනීමේද ඊට අදාළදරුවන් නැවත විදිතයන් බවට පත්තිම් වැලැක්වීම අරමින් වඩියෝ ක්ෂි ලබාකිැෙම මන්ධ්‍යස්ථාන ක්‍රියත්ම කරවාා විශාත් පත්දවතින් මහතාගේ නිවැසසි සේවේ කළ තරගේ මේ යම සම්බන්ධින් රාජමතවරයා මෙලෙස අදහස් පල කළා.මට සාධාම ටුවල් මනා. මෙවැනි තත්වය ඇතිවීම ලක් කන්න එක තමයි දැන් ්‍රියාත්ප කර මේ सදතියක්ත් එ තර එක සිද්ධිය බවන පත්වෙලා අවසානෙන් ठික දවසක් කනොට අපේ බොහ දේවල් අමසක නොම නැවත සිද්ධයක් නොත් තමයි අපි आය අපට හැර එතමොට වෙන්න දින උඩ ේවල් සිද්ධවෙලා ඉව එනිසා නැව එවැනි තත්ත්වන් ඇති නොවීමට නම් මේ දග සිද්ධියත් එක්කම තමයි දැන් අපි වැඩා රම්භ කරන්න ඕන කියන දැදී ම හොලෝට ැල ්‍රාත්මක වෙන වැඩපිියලට අපි ්‍රියාත්මත විසම මෙති කල් අපි වෙනමගිය ශ්‍රීලංකා පපොලිසිය වෙනමගියා තවායතන වෙනම ගිය අවසායේ කාටක්ක ීලකග වැඩ ිියට න්න හ අපි හම එකකා වගේ එකට එක තුලා මේ ගෙට ේද අප මන දෙන්නන. දිවෙයි නගනසයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගලින් හෙට ආරභ කරෙනවා. වසර ගලනාවක්තේ සේ සංවර්ධනයට ලක්් නොූ තොරාගත් නගරසේයක් සංවර්ධනය කිරීම මෙට තේ සිදු කරෙනවා. නගරසයක් සංගර්ධනය කිරීම ්‍යපතයේ සමාරම්භ්‍යයක් ක්‍රාමත මහින්ද රාජ පක්ෂමහතාගේ ප්‍රධාත්ව සිදකිරීමට නිමත ගකේකට රුපල් ලියන විසපකිින් රුපියල් මිලේන දෙදහසක්වින් කරතිබෙනවා. රාචමාත්‍ය ආචාර්ය නාලක ොඩෙවා මහතාගේ මෙහිවීමෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්ම කරෙනවා මෙම ව්‍ය ප්‍රතිසදහ කරුණය කළල සහොම දිස්ත්‍රික්වල නගරහත්ත ැගින් තෝරක්න තිබෙනවා. ගම්පා දිස්ශ්‍රික්කී නගරදහයක් කළුතර නගර හතාක්හුතර නගරහතරක් හම්පාතරජිත්‍රික්කය නගරහයක් ඇතුළලූ නකර සීයක් තෝරාගෙන තිබවයි, නගරික සංවර්ථර අධිකාරිය සඳහන් කරන්නේ. ද්ගලය නතර මොක පිළිකා රෝගය බහුළුව පවතින අතර මුල් අවදිය රෝගය හඳුනාගැනීමෙන් එය උත්සන්ඩවීම වලක්වා ගත හැකි බව ජාතික පිළිකා මර්ධනයකකය පවස්සනවා. මොක පිළිකා සම්බන්ධයෙන් දැනුවත්කිරීම සඳහා අද පැවති ප්‍රෝති සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරුණා. ශ්‍රී ංකාව තුළ වර්ෂයකට දෙදා සත්සියයක් පමණ මුකපිළිකා රෝගීන්. අලුතෙන් ඇති වෙන ලංකාවේ පිරිමින් ඇතුරෙන් අංක එක බවට පත්වෙලා තියන පිළිකාව තමයි මක පිළිකාව. ඒ වගේම ලෝකයේ අංක දෙකට මක පිළිකාව වැඩි රට වශයෙන් අපි බවට පත්වෙලා තියෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපිට බේගීන් වැඩකටයුතු කිරීම වශ්‍ය වවා. ක පික්ගන කතාගරම දුකල පාවිච්චය නරකයිකිෙනක නැත්තම අධදිසාරගන්නක නරකයිකිනෙ කවුදන්නදක් ගැන පි පවුරත් එෙම දැනෙන හිටියනෑ ඉස්සර අපි නැති වුණක් දැන් මේ ඇතිවෙලා තියෙන මෑත කාලිකද මේ විශේෂ ප ප්‍රපරේස් වගයක් එෙනවා ඒවතමයි පක් පැකට් විදරයට භාවිතා වනේ මෑතවුරු තිහක්ගේ ඇතුළතකාල ම තවරත් තිහතුරද මේ රෝගී තත්වය නමුගුණෙහින් විතර වැඩි වෙලා යන ලංකාවේ සරට ඩයි පොඩි හටේ දවිල්ලක් නැතතා මිස් කණන්න මාර ගතියක් විතරය මුලිම දකින්නේ මෙට මේ අවතාව අඳනකත්තොත් විතරයි මේ රෝගයට ප්‍රකාර කරගන්නපුළු ඊට පස්සෙ කටාරන සීමවන් එනවන මේක ප්‍රතිකාරන හිස්සර ැවිල්ක් නතු දැන්කටේ දැල් හර මොහර යනවන මට හිල්ල ප්‍රතිකාර ම දකින මේ ද තරුණ ්‍රජාතර ොහන් කිම දීම රෝගත්ව ර ර න්න පට . ජේෂ්ට නීතීජය කල්ලයා අනන්ද තිරණගව මහතා රශනා කළ කලන වතහෙවත්. වමත් හමුණ වූ සාධාරණය සොයා කෘතිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවෙත පිරිනමුණ. කල්්‍යන්ද තිරාණගම මහතාවිසින් මෙම කෘතිය අල්ලියග මන්ද්‍රයේදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාාවවෙත පරිනමනු ලැබවා. පොලිස්කෝඩු සිරගෙවල් අධිකරණ ශාලා මෙෙන්ම ජනතා වේදිකාවේදී ලබාගත් අධදක ම්පාධකරගනමින් කෘතිය රජනා කරතිබෙනවා. මහචරය පූජ්‍ය ඉන්දුරාරේ ධමරතන ස්වාමින්න් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කලා. පූජය කොටොල අමරකිිත්ති මහාචරය පූජ්‍ය මැදකොඩ අභේතිස්්‍යය ස්වාීන් වහන්සේ ප්‍රමුණ මහාසංගරත්නේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ගෘහස්ත ගෑසිලින්ද්‍රේක උපරිම සිල්ලරමිල නීමම කරමින් ගැසට නිවේදනයක් නිකොත් කරතිබෙනවා. ඊය මධ්‍යමරාත්‍රී සිට උපරිම සිල්ලරමිල ක්‍රියත්ම කොන බවයි පාරිබෝගික කටයුතු අධිකාරය නිමේතනය කරන්නේ. න ිලග්‍රම් නව දශම හයක ගොහස්ත ගෑස් ලටර එක උපරිමසිල්ලමල එක්දහ එක සිය පාහක් ලෙස පකාශයට පත්කරතිෙනවා දිිස්්‍රික් මටම ලගන මන විමක්සු හකයාකර කොලබත් සහ ගම්ා දිස්්‍රික් පල පරිමසිල්ලම එක්දහ එක සිය පනාහක් අල්ට දිිස්්‍රිකේ ගෑ ලල්ටරයක්ක්ින්නේ හැකි උපරිම මිල වන්නේ එක්හ එකසය පනස් අටක් ගාල දිස්්‍රික්ේ ඒ රුපල් එක්දහය අසු එකක් බවයි ගැසට නිවේ දන්නේ දක්වවෙන්නේ. ගෑස්ලල්ටරයක් වැඩමලට අලල්ක හැකේ යාපනේ දිස්්‍රික්කේ. එහි අලිවි කළ හැකි උපරිම මිලවන්නේ එක්දාස් දෙසිය පනස් නවයක් බවයි පාරිභෝගික කටයතු පිම අධිකා රිසි හන් කරන්නේ. ලිටරු ගෑස් ලංකා සමාගමේ සභහපති ලෙස තශාර ජයිසිංග මතා අද රාජකාරී ආරම්භ කලා. ්‍රේශාර ජයසිංහ මහතා මේට පෙර ජාතික තරුණසෙවා සභාවේ සභහපති දුරේ කටයුතු කරතිබෙනවා. මහ සංගරත්නය ආශිර්වාද මතියේ ඒ මහතා සුබ මෝතින් රාජකාරී ආහම්භ කළා. කිසිසේදන බලාපොරොත්තුවවෙන්න මේ හරහා ලාබ් සමාගම සතු වෙළඳ පොල් අපේ කරගන්න එක නිසා අපි වඩාත් කැමති ලා සමාගමට මේ අවස්ථාවේදී අපේ සංචිත අලවි කියරලා ඒ අයට ඒගේ වෙළෙනඳ පො පත්තකන නොදවකරනකද අපි වඩාත් කැමති දෙවැනි පිළිතුර යම් බාධාවක් තියෙනවන්නම් අපි පුලන් වෙනමම ෂට කරල දෙන්න තුන්ගෙන කාරණාව තමයි පියෝනම ගෑස් සමාගමක් ගත්තොත් ඒකේ ගෘහස්ත සිලින්දර විකුණ එක මාකට්ටකත්තියෙනවා ව්‍යාපාර සඳහා කරන එක මාකට්ටකත්තියෙන තුර මේ වන විට ලා සමාගම න්න ගෘහස්ත සිලින්න්ඩර අවශ්‍යතාවය ඒගුල්ලන්ට හම්බෙනවා ලංකාවේ සිපෙට්කෝ එකේ නිෂ්පාදනය ලංකාවේ ඇතුළ නිෂ්පාදනය කරන ගෑස්ොලිින් සිය පනහා. සහ ඒකට අමතරව අපිටත් පුළුවන් ගෑස් ලබා දෙන්න ඔවුන්ගේ ගෘහස්ත සිලින්ඩර සඳහා. ලාෆ් ගෑස් සමාගම හරහා ව්‍යාපාර කරණය කරන අතනවල ඉන්න සැපිවම අපිට කරන්න පුල අමන්න මේකන උත්තර තුන අපි අද ලිකිිතව. ලබල දෙනවා පාරිභෝගික සේවා අධිකාරියට මේකට අවශ්‍ය කරන මැදිහත් කිරීම අවශ්‍යනං මෙන්න මේකට ප්‍රතිපාදන හැදුවත් අපිට මේ විදිහයට උදව් කරන්න පුුවන් කියලා. කාබනිික පහර නි්පාදනය කිරීමේ ජාතික වැඩසට හන්ට සමගමීව ක්‍රෘෂකරර් මත්‍යංශයේ සහ ඉඩම් මත්‍යංශයේ ඒ අබද්ධව ක්‍රියාත්මක කරන කාබික පහර නි්පාදන ව්‍යපෘතියට අදාළ අවබෝධතාකි විසමට අද අත්සන්තැබුණ. ිම ත්‍යශ වන කාර ම අවබෝ සට අත්සන් ැබන. ඩම් අමාත්‍ය ශය ඩම් ප්‍රතිසාස් කරන කමශ සහාව, කෘෂිකරම මාත්‍යංශය බනික පහර නිෂ්පාන ප්‍රවර්ධන සහ, සැපම් ්‍යාමන සහ, ව හා ධාන්‍ය කාප්නිික හාර එවු පතුර මරිස් ണ අර්තාපල් වගේ ප්‍රවർධන ීජ නිෂ්පාදන සහ උස තාක් ෂන චකර රජ අත්‍ය ශය මගේ ම යක් ෘතිය ලගන් වෙනවා. අමත්‍යරන් ව මහිந்தදානන් අලත්ගමගේ සහ ද හතුර ජ ශ . <intéress upampa thatPI llegar> ගට එක්ුණා. අද දිනේ අයිතිහාසි කවස්ථාවක් මොකද රජය ගෙනනියපු වැඩ පිළිවෙලට රජේම ආතනයක් සබන්ධ වෙලා අපට දැවන්ත ස හෝග බාදෙනනවා ගෝටබේ රාජපක්ෂ නාද ොත්තුමගේ ඩෝ ගත්ත හොඳම යිතිහාසිිකම තිීන්දුව තමයි. මේ රසායිනිික පොහොර ආනයනනි නතර කිරීමම්. අද මුළු ලෝකෙම අපි ගැන කතා කරනවාද. රසායිනික පොහොර කියන මෆයායක විශාල මුදලක් පෑය කරලා මේක කනපිට හරවන්න හදන. සායක පොහර ෑකිල හිකයක් මවල ගුපිය පාර්ර දාලා නැවත සයනික ාය කරන්න කටයුතු ඒතුවා. අතිකරු ජනාධවිත්තුමාගේ සවභාගගේ ඉදිරි දෙයක්ම පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා මේරට වසවිසෙන් තොර ආහාරයක් නිෂ්පාදනය කරන හට බෞ් පත් කරන්න කිය. අවුරදදයට පන්ධහක් මරවා පිළිගාරෝගයෙන නිසා බහුවල් රෝගෙන් අන්දාාහක් එක ඇන්දන් අවුද වෘරද වියෙනවා.ඒ කවුරු සටප පාට කිව්වත් වෙළපාලි ගිය අපෙන් කෙරටන වාක තුකම කර ගෙනක රටවිෙන කරන ප්‍රකාශ කරන නෑ. ජාත්‍යන්තර කඩුලාන පරිසර සංග්‍රක්ෂණ දිනය අදට යෙදී තිබෙනවා. එවෙනවින් විශේෂ උත්සවයක් අම්පාරල් තිරුක්කෝ විහිදී අද පැවැත්වනා. ඒ රජමාත්‍යය විමල වීර දිසානායකමහතාගේ ප්‍රධානත්වෙන්. කඩුලාන පද්ධති සංගක්ෂණ කිරීමේ වැඩට සහර රටපුරාක්‍රියත්මක කරුණා. හි ප්‍රදහන වැඩසටහන අම්පර තිරකෝවිල් මාරි කලපු ොහමේද පැත්පනේ රාචමාත්‍යය බිමලවිිර දිසානායක මහතාගේ ප්‍රදහනත් පේ. එම බොහමේ කඩලාන සිටුවී මැතුලු වැඩස සහන් කිහිපයක් මෙහිති ක්‍රියාත්මක කරුණා. අඩුලාන අරක්ෂණය පිරිිබඳ රැකබලාගල පිරිිබඳ බරපතුල කරජනැක්තිය. අද කඩලාන පිබඳ ජාතියන්තර දිනේ දී විශේෂ අධානයක් හකි හෝම යොම් කළ යතුයි. උදෙක් අපේ අමාත්‍යන්තට පමක් දෙපත්මීතුළු පමක් මේ කටයුත්තු කරන්න බෑ රටේ ජනතාවගේසාහය අවස්ච. ිය සහජ දක්ෂතාව සේ අපූරු නිර්මාණ කරන බොහෝ දරුවන් අපට හමුවෙලා තියෙනවා. කාඩ් බෝඩ් පමණක්්‍යයොදාකනමින් බස්රත සහ දුම්්‍රිය මෙද්‍රියාකෘති සජීවි ලෙස නිර්මාණය කළ එවැනි දක්ෂයක පිළිබඳවයි මේ තොරතුරු. කළුත්තර දොඩංගුඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ්‍යය වාහලතන්ත්‍රී ඉගෙනමල බන්නේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේෙයි. ා කළට විධ නිර්මාණ සිදුකරීමට ඔහු ොහෝ උනන්දුවක් තැක්කුවා. මෝඩරත තාක්ෂණය පිළිබඳ හදාරා ඇති තරුස, බස්වත සහ දුම්රිය ම මෙත්‍රියාකෘති කාඩ්බෝඩ් පමනක් යෝදාගනමින් නිර්මාණය කරතිබෙනවා. මෙවැනි නිර්මාණ ඉදිරිියයටත් සිදු කරන්න බලාපොරොත්තුවන පවයි තරුෂයක් ප්‍රකාශ කරන්නේ. ොඩි ල ස දම ම ොිග ම ස්ර කෘති නිර්මාණ කර දුම්බ කෘති නිර්මාණය කන ක් ංී ල ද මට ො ල කර ැ. වුද ම දුම්දිය නිර්මාණයක පටන්ගත්ත. ද ගල දු කෘති තුක් කියවා. ඒගේම මතුකම ඩිපවට අයත් බස්්‍රත හයක ආකෘති පල්ල ති නවා. රටේ නිර්මාණය නොවෙච දේව නිර්මාණය කල. අපේ රටේ நම්ම ස් ට අයි දම ගේ ක ලාපර. . ප ර වස. ට විපම ශේෂගේ බලා පොතුवाන්. ඔබට සුවතාය පත්වයක්. තමන්ගේ දරුවවා හොඳ මොන්ටිසෝරයකට දාගන්න දඟලන අම්ම තාත්තා ඊළඟට ෆයිට් එකක් දෙන්නේ හොඳම ඉස්කෝලෙකට දරුවව කොහමහරි දාගන්නයි. කොච්චර පන්සිල් රැක්කත් දරුවා ස්කෝලි දාගන්නන්නේ ඇද්දී හතරවැනි සිිල්පදය. මසාවාර්දයේ කඩන්න සිද්ධ වෙනෝමයි. මොකද මොන ක්‍රමේට දාන්න ගියාත්, චන්ද ලයිස්තවයින්දලා ඔප්පු තිරප්පුන්දලා හදන්න පුළුවන් හැම්ම දේම හදාගෙන තමයි, සමහරවිට අතරමැදිි කාක්කන්ට ලක්ෂ ගානක් සල්ලිද්දීගෙන තමයි. අපේ රටේ බහුතරයක්ම අම්මතාත්තා. තමන්ගේ දවාදරුවා, ජනප්‍රියම පාසලකට කෝමමාහරි දාගන්නේ. දාගත්ත දවස්ස ඉඳලා දරුුවට වැඩිය ෆයි් එකක් දෙන්නේ අම්මයි තාත්තයි එකේ ඉඳලා දාය වෙනකම්ම මැර්තන එකක් දන වගේ තමයි දරුවන්ම ස්කෝලයාවලා තිවෂනුත්්‍යවාගෙන ඕලෙවල් කප් එකගන්න වැඩට බහින්නේ. සමර් වෙලාවට මැරත නෙවෙයි හ මීටස් දන සයිසකනුදුවන දෙමවපියෝයි දරුවයි ඉන්නවා. ඒ මේ අධ්‍යාපට ක්‍රමයේ හැටි. ඒකෙතිං කවද හැදෙද කියලා. නැකැත් ශාස්තර් හදලා අරක වෙනවා මේක වෙනවා කියලා. ඉරු තරු මාකට් කරන කේන්දර උොන්දලටවත්. කියන්න පුළුවන් දෙයක් නෙවෙයි මොනදේ වුණත් මැච්චක ගහන්න වෙලා තියෙන්නේ තියෙන පිච්චකයි. අතර මැද්දේ පහේ ශිෂත්තකුත් තියෙනවා ජනප්‍රිය කියලා නැති පාසල් වල දරුවන්ට පහේ ශිෂ්ෂත්තු කියන්නේෙ න. පුදුම වදයක්. සමහර අම්මලා ශිෂ්‍යක්ත්‍ය පස්ස කරන්න දරුවන්න ටියෂන් මාස්තරලඟට ඇදෙනයන්නේ. පිස්සු බල්ල නවන්න ගෙනිය නවාගේ. ඒෙම කරලා හරි අම්ම තාත්තා බලන්නේ දරුවව. හොඳ කෙසේ වෙතත් ජනප්‍රියයි කියලා කියන ස්කෝලෙකට දාගන්න පුතයි දුවයි? නත්්‍රියයකට යනවමනං ඒකත් ගෙදරට නම්බුවක් වෙලායි තියෙන්නේ. කෝමිින් කොහමහරරි ඊලඟ මැච්චක ඕලෙවල්, ඕලෙවල් මැච්චක ගහගත්තවොත් ඊළඟට ඒලෙවල් ඒලෙවල් එක විින්කලොත් කැම්පස්. හැබයි ගොඩක් අම්මල තාතරවිතරක් නෙවෙේ ඒලෙල් කරනොල්ලු කෙල්ලොත් දැන් කැමති නෑ ආන්ඩුවේ කැම්පස්තුලට යන්න මොකද කැම්පස්තුල ඉගෙනගන්නට වැඩිය කරෙන්නේ. ආවල්දගේ රස්යාතුදුග හග උද්ඝෝෂණ කරණයක නිසා. එකනිසා ගොඩක් අඇය බලන්නන්නේ ්‍රයිව් කැම්පස්සකට ගිල්ල හරි පිට කැම්පස්සකට ගිල්ල හරි හරියට ඉගෙනගෙන ජීවිතේ ගොඩදාගන්න. හැබැයිතින් එහෙම කරගන්න සල්ලියක් භාගයක් අතේ නැති අමාහරුපෙන් ජීවත්තන අම්මතාත්තක දරුවටකට යන්න වෙලාතියෙන්නේ ආණ්ඩුව කැම්පස් වලට. අන්න ඒෙම දරෝටිකගේ අනාගතය තමයි සම හරක් පක්ෂවල දේශපාලුව නැත්තටබ නැති කරන්නේ. තමන්ගේ දරුවෝටික පිට වල කැපස්තුලට ඇල්ලා, හොඳ ජවිත ගතකරන්න පාර කපල දෙන ඒ සහෝදරවරු. වටේ දුප්පත් දවා දරුවන්ගේ අනාගතයට වල කපන හැටි දැක්කාම! ඒ උන් දෙලා මොන වල යන්න දැයි වෙලාවට හිතෙනවා. මෙ කරෝනාා පලහිලාව නිසා අපේරටේ දරුවන්ගේ අධ්‍යාපනය ආපස්තට ගීල්ලා. අවුදු එක මාරක් විතර. ස්කලක හරිකට ඉඳගෙන වැඩක් කරන්න අපි දරුවන්ට තාමත් වෙලාවක් හම්බුනේීමමනැෑ. ඕලෙවෙල් හරි වෙලාවට තියාගන්න බැරවුණ ඒලිවලුත් ඒම්මයි. පහේ ශිෂත්තටත් සිද්ධ වුණේ ඒකමයි දරුවන්ගේ ඉගෙනගත්ත වැරටික ලන වාර විභාගැෙනනං කියලා වැඩක් නෑ. ඒව දැන් දරුවන්ට මතකයක්වත් තිනද කියලවත් නිනවුවක් නැහ සමහර පොඩිවුන්ට පන්තිය ටීචලවත් මතකයක් නෑ. මොකද ඒ පන්තිය පුංචියවුන්ටක පන්තියට කකුල්ල තිබ්බ විතරයි දරවල් වැැහුණ දැඟගතින්. ඒ අවුරුද්දත් ඉවර වේගෙන එනවා. මෙමකියොත් එකේ පන්තියේ ටීචර්ව ජීවිතේයටම අඳුරන එකක් නැතිවෙයි. කොරුණාව කරපු මහා විනාසය තමයි ඒක. එහෙම තියෙද්දිත් හ වගකිව යුත්තු ඕන දෙයක් වයන් කියලා කර ඇරිය නැහැ. ආක බැලුව ැහැ මොන අඩුපාඩු තිබ්බත් හැම වෙලාවකම බැලුවේ දරුවන්ට උගන්වන්න. ස්කෝලට ගෙන්න්න ගන්න බැරරිනිසා තමයි ඔන්ලයිනයෙන් හරි වැඩේ පටන්ගත්තේ ඒකටත් ජෝස්ප ස්ටාලිං හෙහුරෙක්කුණා දරුවන්ගේ අනාගතයට වැඩිය පක්ෂේ දශපාල න්‍යාපාත්ත්‍රය ලොකුනිසා පටේම දරුවන්ගේ අනාගතය අඳුරු කරන කොන්ත්‍රාත්තක මේ උන්දලා බාර අර්ගෙන ඉවරයි. ස්ාලින්ව නිරෝධහනයෙන් එලියට දාන්න කියලා පටන්ගත්තගේම මේ වෙනකොට පඩි වැඩිකරන්න කියලා ඉල්ලන ගේමක් වෙලා. හෙට උදේ වෙද්දි ඒකට තැබිනැට්ටුවෙන්ම විසුමක් දෙන්න පුළුවන් කියලා අධ්‍යාපන ඇමති Gල් පිරිස්මාත ඇතිවවා. හැබැයි ස්ටාලින්ල් ලක් කියන්නනං. විස්නුම් දුන්නත් වර්ජනය දිගටම ගෙනනෙනම කියලා. හෝන නිසා පහුවවෙච්ච, ඒලෙවල් ඕලෙවල් මේ අලකලංචි නිසා තවත් පහවෙන්න පුළුවන්. ඒක කරගන්න තමයි ජෝසප්ලාා වැඩට සෙට්ටිලත්තින්නේ. ජෝසප්ලගේ අරමන රට අරාජික කරන එක. හට අරජි කරලා එන්දියෝ ්‍යපත්‍රයි ඩයිස්පෝරාාව ඥායපත්‍රයි ්‍රාත්ම කරලා තමන්ට ඕමනා කරන රූකඩ පාලනයක් මේ රටේ ඇතිකරගන්න එක. ඒ කරන්න ජෝසපල ලවා පලිහට අරගෙන තියෙන්නේ මේ රටේ දවාදරුවන්ව. ඒක නිසා අපි ගුරු මෑනිවරුන්ගේෙන් පියවරුන්ගේෙන් දෙපා නැමදහරි දොහොත් මුදුන්දීලා වැඳලහර ඉල්ලන්නේ එකම එක ඉල්ලීමයි. දරුවන්ගේ ඇස් දෙක පාදන්න ඉන්න ඔබලා. දරුවන්ගේ ඇස් සද හටම අන්දකරන පාපකර්මයට හවුල් වෙන්න එපා කියනකයි. අදත් විපරම පිටපත සුධර්මන් රදලියකොටගෙන.